පුතේ ඔන්න ආයතන එජෙක්ට්මා මේ ටීචර් පරණ පාඩමක් පුතේ මේ කියලා දෙන්නේ ඔයාට ඉක්මනට කියලා කියලා පාඩම් දෙකක් තියෙනවා. එතකොට ඔයාලට දැන් පාඩම් අහපු අයට පුතේ අර පාඩම් මුලින්දන් ආය ටීචර් කිව්වත් පුතේ ඔයාලට බැරි වෙන නිසා තමයි ටීචර් මේ ආය මුලින්දන් කියන්නේ. මම පුතාලා එක පාඩම් කරන්න ටීචර් ටක් ඉක්මනට ඉක්මනට කියනවා. හරිද හර්ෂිත? පුතේ ඔන්න ටීචර් ආය කියනවා. හරකට කියන්නේ පුතේ මාඩු. මාඩු. තේජන? හරකට මම පුතේ කියන්නේ මාඩු. ඩු ඩු. මා ඩු. දයන්න මාඩු. එතකොට පූසට කියන්නේ හර්ෂිත. ටීචර් ඇහෙනවද පුතේ? හර්ෂිත හර්ෂිත මාඩු හර්ෂිත මයික් එක අන්මියුට් කරන්න පුතේ. ටීචර්ට කතා කරන එක ඇහෙන්නේ තේජනේ. හරකට මොකද්ද පුතේ කියන්නේ? හරකට මාඩු. මාඩු එතකොට හර්ෂිත 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 පුතේ අන්මියුට් කරගන්න මයික්. හර්ෂිත පුතේ මයික් අන්මියුට් කරලා ටීචර් එක්ක පුතා කතා කරන්න. පුතාට තමයි මේ ටීචර් පළවෙනි පාඩම අද කියලා දෙන්නේ. ඒ නිසා මම පුතා වැඩියෙන් ඒක අහගන්න. හර්ෂිත මේ පරණ ටීචර් සති දෙකකට කලින් කියලා දුන්න පාඩම් ටික තමයි පුතේ මේ ටීචර් කියලා දෙන්නේ. ඔයාද පළවෙනි පාරට ආපු නිසා ටීචර්ට ඔයාට මේ ටික කියලා දෙන්න ඕන. දැන් අහගෙන ඉන්න ඕනයා. ටීචර්ට පුතා අහන්න ඕන. අන්මියුට් කරන්න එපා, කොහෙවත් යන්න එපා. ටීචර් කතා කරද්දි පුතා කතා කරන්න ඕනේ. හරිද? වැදුනාට ටීචර් බනින්නේ. හරිද? පුතා දන්නේ නැති දෙයක් තියෙනවා නම් ටීචර්ගෙන් අහන්න. පුතා 10 වාරක් හරි අහන්න, ටීචර් තේරුන්නේ නැත්තම් වචනේ අහන්න ටීචර් 10 පාරක් හරි කියලා දෙනවා. පුතේ දැන් ටීචර් කියලා වචන 3ක් කියලා දුන්නා නේද? ටීචර් කිව්වා හරකට කියන්නේ මාඩු. මාඩු. පූසට කිව්වා පූනයි. වාඩි වෙලා අහන්නකො. වාඩි. හොඳ පුතා. හොඳ ළමයි. පූසට කියන්නේ. එතකොට පුතේ හාව දන්නව නේද? හාව. ඕකේ නා. හාවට කියන්නේ පුතේ කුයල්. කුයල්.
බල්ලට කියන්නේ පුතේ බල්ලට කියන්නේ නායි කියන්නේ නායි නායි අන්න අපේ කලවෙනි පාඩම කියලා දුන්න යාළුවෙක් කියනවා හයියෙම බල්ලට නායි කියනවා කියලා. අපි තේජන නායි හරි. එතකොට පුතේ අපේ අරින් කුකුල්ලෝ ඉන්න ගෙදර පුතේ වචනේ කියන වචනේ පටල ගන්න එපා. කුකුලට දෙමළෙන් කියන්නේ වෙන නමක්. කිකිලිට අර බිත්තර දාලා කියන එයාට කියන්නේ පුතේ වෙන නමක්. අපි අපි කුකුලට කියනවා හර්ෂිත අපි කුකුලට කියනවා පුතේ දෙමළෙන් සේවල් කියලා. කියන බලන්න සේවල් සේවල් කියන්නේ සේවල් අතාරං කියන්න එතකොට පුතේ කිකිලිට අපි කියනවා කෝලි කෝලි කිකිලි කිකිලිට අපි කියනවා කෝලි. කෝලි කියන්නේ කෝලි 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 කියන්නේ කෝලි. එකපාරක් කියන්නේ එකපාරක් කෝලි කියන ටීචර් එන්නේ කෝලි 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 අපි කෝලි කියන්නේ කුකුලට කියන්නේ අපි කිකිලිට තමයි අපි කියන්නේ පුතේ කෝලි කෝලි කෝලි. ඔන්න ටීචර් ආයෙ කියනවා අපි හරකට කියනවා මාඩු මාඩු මාඩු. පූසට කියනවා පූණයි පූණයි පූණයි. එතකොට අපි හාවට කියනවා මුයල් 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 මුයල්. එතකොට අපි බල්ලට කියනවා නායි බල්ලට නයයි නයි 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 නයි. ගාවට ගිහිල්ලා නානෙක නෙවෙයියා දෙමළෙන් කියන්නේ බල්ලට නයි නයි නයි. එතකොට කුකුලට කියන්නේ සේවල් සේවල් සේවල්. එතකොට කිකිලිට කියන්නේ කෝලි කෝරේ කෝලි කෝලි යනවා. ඔන්න ටීචර් ඉත වචන කීයක්ද කියලා දුන්නද? වචන හයක් කියලා දුන්නා. හයයි හයයි. හරි හර්ෂිතගේ අම්මේ චුට්ටක් ඒ වචන හයයට කියලා දෙන්න. මී අර සත්‍ය දෙක පරණ පාඩමක් තමයි කියලා දුන්නේ මම. හොඳයි ටීචර්. හලන්න බැරි නිසා. හරි. ආ ටීචර්. මේ වචන ටික බබාව පාඩම් කරලා තියෙන්නේ. එයාට මිස් වෙන නිසා මම මේ වචන ටික පරණ බබාලත් ඉන්න ගමන්ම කියලා දුන්නේ හදිස්සියට. මේ ආ ටීචර්. ඊළඟ සත්‍ය මම අහන්නේ. හරි සිත. මගෙන් අහන්න ඕනේ.
ටීච හදිස්සියට කියලා දුන්නේ නැත්තම් ඔයිට වඩා ටීචර්ට මත්තක හිටින කල්ම අහනවා අම්මගෙන් අහන්න ඕනේ හඩීර හා හඩීර හරි තේජන අමයි බොයන් තේජන කොඩයින් තචුටි කියලා තියෙනවා තේජන තේජන කොහෙද ගියේ එන්න 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 තේජන කෝ සබර සතිය පාඩම් ටික පාඩම් කරමුද කරමුද ලැබෙන සතිය පාඩම් ටික ආය පාඩම් කරමුද තේජන තේජන එන්න ක්ලාස් එකට එන්න හර්ෂිත පුතේ ටීච ගිය සතියේ කියලා දුන්නා අපේ මේ ශරීරයේ තියෙන මේ කොටස් වලට මොනවද අපි දෙමළේ කියන්නේ කියලා. ගිය සතියේ කියලා දුන්නා ටීච. හරිද ටීච අපේ පාඩම ඔයාලට කියලා දෙනවා ආය. නෑ ඒක කන්ට්‍රෝල් කරන්න අම්මගෙන් අහන්න ඕන ටීච මේ අද කියලා දෙන පාඩම හොඳට අහන්න ඕනේ. අපි මේ මොකද මේ තියෙන්නේ මේ අපි මේකට කියන්නේ මොකද්ද ඔළුව මේ අපේ තියෙන්නේ ඔළුව තේජන පුතේ එන්න පාඩමට එන්න තේජන තේජන මේ පුතේ අපි ඔළුවට දෙමළෙන් කියන්නේ මොකක් ගන්නවද අපේ ඔළුවට දෙමළෙන් කියන්නේ තලෙයි හර්ෂිත තේජන තේජන කෝ එන්න පාඩමට පාඩමට එන්න තේජන පුතේ පාඩමට එන්න පාඩමට එන්න තේජන හර්ෂිත බලන්න හර්ෂිත රැහනවාද ටීචර් හර්ෂිත පුතේ මේ මොකක්ද මේ මොකක්ද ඔළුව අපි පුතේ අපි ඔළුවට පුතේ දෙමළෙන් මොකද්ද දන්නවද කියන්නේ අපි ඔළුවට පුතේ දෙමළෙන් කියන්නේ තලෙයි ඔළුවට කියන්නේ අපි දෙමළෙන් තලෙයි තලෙයි කෝ කියන්නේ ඔළුවට මොකද්ද පුතේ කියන්නේ තලෙයි තලෙයි කෝ කියන්න බලන්න තලෙයි එතකොට අපි ඇස් වලට මොකද්ද දෙමළෙන් කියන්නේ දන්නවද අතලට ඒ
වලට හර්ෂිත පුතේ අපි කියන්නේ කන්නේ මේ මේවනේ අපි මේවටනේ සිංහලෙන් කන්නේ පුතේ දෙමලේ මේවට නෙමෙයි අපි කන්නේ S දෙකට දෙමලෙන් S වලට තමයි අපි කම් කියන්නේ තේරුණාද හර්ෂිත පුතේ තේරුණාද අපි ඇස් වලට තමයි දෙමලෙන් කන් කියන්නේ තේජන තේජනකෝ තේජන පාඩමේ නෑ හරි එතකොට ටීච කිව්වා ඔයාලට කියන්නේ තලෙයි කිව්වා ඇස් වලට කියන්නේ හම් කියලා කිව්වා එතකොට හයට මොකක්ද පුතේ කියන්නේ පුරායි පුරායි නහට නහට කියන්නේ මුයනායි මුපු සේජන ඔළුවට මොකක්ද කියන්නේ ඔළුවට කියන්නේ තලෙයි ඔළුවට අපි කියන්නේ තලෙයි වලට කියන්නේ අපි කන් කන් එතකොට නහයට අපි කියන්නේ මූකු මුරුක්කු නෙවෙයි මුරුක්කු නෙවෙයි මූකු 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 එතකොට අපි කටට මොකද්ද කියන්නේ කටට කියනවා වචනේ මොකද්ද පුතේ වයි කෝ තේජන හටට මොකද පුතේ කියන්නේ හටට කියන්නේ වයි හටට අපි දෙමලෙන් කියන්නේ වයි 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 එතකොට මේ දත් වලට දත්වලට මොකද පුතේ අපි කියන්නේ දෙමලේ පල් අල්ල යන්න පල් තේජන තේජන ඒ දත්වලට මොකද්ද කියන්නේ දෙමලේ පල් දත් වලට අපි කියනවා පල් එතකොට
දත් වලට කියනවා පල්. එතකොට අපි දිවට මොකද්ද කියන්න පුදු? දිවට අපි කියන්නේ නාක. නාක. කොකියා නාක. දිවට මොකද්ද කියන්නේ? very good නල්ල පුල්ල දිවට කියන්නේ අපි නාක 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 මේ බර නාපට කියන ඔක්කොම මේ මේවට මොනවද මේ කම්මුල් වලට මොනවද කියන්නේ කම්මුල් වලට අපි කියන්නේ පුතේ කන්නම් කන්නම් හේජන අයිති හිත දඟලන්න කිව්වා ඉන්න මුල් වලට මොනවද පුතේ කියන්නේ දෙමලේ කන්නම් පල්මන් පන්නම් කන්නම් කන්නම් හර්ෂිත පුතේ මේ කම්මුල් වලට මොනවද දෙමලෙන් කියන්නේ මම පුතේ අන්නම් 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 කන්නම් අල්මයන් අන්තිමට පුතේ කන්නම් පුතේ සිනි කරන්න එතකොට පුතේ මේ උර හිස් වලට කරන්ට ගියාද පුතාට ටීචර් කතා කරන්න පුතා පේන්නේ නැති වුණාට ටීචර් කමන්නේ ටීචර්ත් එක්ක කතා කරන්න පුතාව පේන්නේ නැති වුණාට කමන්නේ ටීචර් අහන ප්‍රශ්න වලට පුතා උත්තර දෙන්න එතකොට පුතේ මෙන්න උර හිස් වලට උර හිස් වලට දෙමලෙන් කියන්නේ පුතේ තෝල් 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 තේජන 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 පාඩේ නෑ තේජන මං තරහ වෙනවා යත් එක්ක තේජන මං තරහ වෙනවානේ ඔයා කියන දේ අහන්නේ නෑනේ මට දුක්ඛයි ඔයා කියන දේ අහන්නේ නැති නිසා මං තරහ යවත් එක්ක හර්ෂිත අත්වලට අපි පුතේ දෙමලෙන් කියන්නේ අත්වලට කයි කයි කියන බෑන කයි කයි මේ බත් කන එක නෙමෙයි පුතේ කයි කියන්නේ දෙමලෙන් අත්වලට කයි කයි එතකොට පුතේ කකුල් වලට කකුල් වලට පුතේ දෙමලෙන් කියන්නේ කාල් කාල් කාල්
ඇල්ල යන කල් කල් කො කියන කල් එතකොට කොණ්ඩිට මොකද පුතේ කියන්නේ කොණ්ඩෙට පුතේ අපි කියන්නේ මුඩි 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 එතකොට බලන්න ටීචර් කීයක් කියලා දුන්නද කියලා කියන්න බලන්න ටීචර් වචන කීයක් පුතාලට කියලා දුන්නද දාන්නේ ඔළුවට කිව්වා කොණ්ඩෙට කිව්වා ඇස් වලට කිව්වා නහයට කිව්වා කටට කිව්වා දිවට උරහිස් වලට කකුල් වලට වචන කීයක් කිව්වද පුතේ? 11යි. 11. අපි කියමුද වචන ටික. හරි. මම ටීචර් අහනවා. කියන්නේ. ඔළුවට මොකක්ද කියන්නේ? ඔන්න ටීචර් අහනවා ප්‍රශ්න. ඉතන ඔළුවට තලේ හර්ෂිත කියනවා තලේ කියලා නේද තේජන කියන්න ඕන අනේ ඔළුවට අපි පුතේ කියන්නේ තලෙයි එතකොට අපි පුත්තේ කොණ්ඩෙට අපි කියනවා මුඩි මුඩි එතකොට පුත්තේ මේ ඇස් වලට අපි කියනවා දෙමලෙන් කම් ඔන්න ටීචර් කියන එක අහන් ඉන්නකොට ටීචර් අහනවා ඊළඟ තනියම ඔන්න ඇස් වලට කියන්නේ කන් කන් එතකොට නහයට කියන්නේ පුතේ මූක්කු එතකොට මේ කටට අපි කියන්නේ වයි වයි very good නල්ල පුල්ල very good එතකොට මේ දත්වලට කියන්නේ පුතේ පල් 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 එතකොට අපේ දිවට අපි කියන්නේ නාක්කු 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 very good එතකොට අපේ මේ උරහිස් වලට අපි කියන්නේ තෝල් 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 එතකොට මේ අත්වලට ඊච උගන්නන්නේ දෙම්බල එතකොට අත්වලට
පිංග කිව්වොත් හරිද? පිංග කියන්නේ මොකක්ද? මේ අත්වලට කියන්නේ ඇත්තේ අත්වලට කියන්නේ කයි කයි එතකොට කකුල් කකුල් වලට කකුල් වලට කාල් කාල් කෝල් නෙමෙයි කාල් හරි හර්ෂිත ඔන්න ටීචර් හර්ෂිතගෙන් අහනවා දැන් ඔන්න ඉස්සෙල්ල වෙලාම හර්ෂිතගෙන් අහනවා ඔන්න ටීචර්ට කියන්න ඕනේ දැන් හර්ෂිත ටීචර්ට කියන්න ඔළුවට දෙමලෙන් කියන්නේ මොකද්ද තරේ තලේ වෙරි ගුඩ් එතකොට හර්ෂිත ටීචර්ට කියන්න කොණ්ඩෙට මොකද්ද දෙමලෙන් කියන්නේ මුටි වෙරි ගුඩ් එතකොට හර්ෂිත ටීචර්ට කියන්න කන් වලට ඇස් වලට මොකද්ද දෙමලෙන් කියන්නේ එතකොට හර්ෂිත ටීචර්ට කියන්න මේ නහයට මොකද්ද දෙමලෙන් කියන්නේ මුරුකු කියන්නේ පුතේ අර කඩේ අපි කනිනවනේ නහයට කියන්නේ මුක්කු ඔයා දාන්න එපා මුරුක්
ක්කු අලක කයන්නක් කියන්නේ මැදට very good හර්ෂිත එතකොට පුතේ මේ කටට මොකක්ද අපි දෙමළෙන් කියන්නේ කටට why why very good නල්ල පුල්ල why එතකොට දත් වලට මොකක්ද පුතේ අපි දෙමළෙන් කියන්නේ දත් very good නාක් එතකොට මේ කම්මුල් වලට මොකක්ද අපි කියන්නේ කම්මුල් වලට තේජන ඔන්න නෝටි වැඩක් කියනවා පැන්සලක් හපනවා ඊයා චී ඉස්කෝලේ යන බබාල පැන්සල් හපනවද ඔයා දන්නවද තේජන පැන්සල් හැපුවම අකුරු ලියන්න බැරි වෙනවලු ඔව් පැන්සල් හැපුවම අකුරු ලියන්න බැරි වෙනවලු. කීයා ලොකු නම් අකුරු ලියන්න බැරි බබෙක් වුණාම අයියෝ වැඩක් නැහනේ. ඕ මොකද්ද පුතේ මේ කම්මුල් වලට කියන්නේ කන්නම්. 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 උරහිස් වලට අපේ කියන්නේ එතකොට අත් වලට කයි very good කයි එතකොට පුතේ අපේ කකුල් වලට පුතේ very good තේජන මෙහෙන්න 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 කොහෙද යන්නේ ඔන්න හොරගෙඩිය වගේ පැන්නා කොන්දලද ඔක්කලද ආ
ไอ้คนกันละตัวกันละเด้อไม่คนกันละดิไปจ้าไม่ต้องไปจ้าเดี๋ยวที่นั่นจะต้องอุ่นด้วยเห็นแต่เมื่อเราทำงานอย่างนี้เราต้องไปจ้าทำอะไรนี่ทำอะไรนะแม่ทำไมมันเป็นอย่างนี้ต้องที่เราที่เราทำอะไรเนี่ยอินมาล็อกเลยนะที่เราได้มาได้ที่เรื่องที่เราทำที่เราทำที่เราทำที่เราทำทำอะไรทำอะไรทำอะไรทำอะไรทำอะไรทำอะไรทำอะไรเมื่อตาราห์วันนั้นก็มาเนี่ยที่จะว่าชนะที่ก็เขียนว่าเด็กเอ๊ะเด็กคนนี้ยังไม่ได้รู้เด็กนะเด็กตาราห์วันนั้นก็มาเนี่ยที่จะว่าชนะที่ก็เขียนว่าเด็กเด็กคนนี้ยังไม่ได้รู้เด็กนะเด็กตาราห์วันนั้นก็มาเนี่ยที่จะว่าชนะเมจ้าหน้าวะอันนั้นเมย์มุขัดเดอร์เมย์เมย์โอลูวัตเตอร์มุขัดเดอร์ใครอันนี้ตาเล่ยโอลูวัตเตอร์ที่อันนี้ตาเล่ยตาเล่ยตาเล่ยเมย์เตจันท์ที่เจ้าหน้าวะนั่นเธอเตจันท์ตาเล่ยเด็กนะเด็กแม่ที่จะหาเนี่ยคำถามนี้ตัวอย่างอุตตระดูนโน่ที่จะหาเด็กนะเด็กนะเฮ้ย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 บอรุนังคีอันนี่ป้าโมยานังคนเดียวเอ็ดทำไมทีเชอร์อัปปูดีอักกะฮานว่าทีเชอร์ฮานเองว่าฮารีเอตุอุตตระดุนนู้แค่มันทีเดอMook.
මේ මගේ නාක්ක මේ මගේ තෝල් මේ මගේ කයි එතකොට කකුල් වලට කියනවා කාල් ඔන්න කියලා දුන්නා ලබන සතියේ ටීචර් අහනවා ඔන්න ඔය වචන 12ම පිළිවෙලට අහනවා හරිද හර්ෂිත මොකද්ද තේජන මොකද්ද පාඩම් කරන්න ඕනේ පාඩම් කරන්න ඕනේද ආ පාඩම් කරන්න ඕනේද පාඩම් කරන්න ඕනේ ඔන්න ටීචර් අකුරු ලියන්න කියලා දෙන්නේ දන්නවද ටීචර් අකුරු ලියන්න පුතාලට ටීචර් ලියන්න දෙන්නේම නැහැ ඇයි දන්නවද දෙමළ අකුරු හරියේ අමාරුයි ලියන්න කුටි මොන්ටිසෝරි යන බබාලට දෙමළ අකුරු ලියන්න හරියේ අමාරුයි හැබැයි වචන පාඩම් කරන්න හරියේ ලේසි ඒ නිසා ඔයාලට අමාරු වෙන්න ටීචර් අකුරු ලියන්න දෙන්නේ නැහැ හැබැයි ටීචර් කියලා දෙන වචන පාඩම් කරන්න ඕනේ ඔක්කොම very good ඔන්න ලොකු පන්තියට ලොකු ස්කෝල්ට යද්දි ටීචර් ඔයාලට වචන පොඩක් කියලා දෙනවා අබ්බන අවුරුද්ද ලොකු ස්කෝලේ යද්දි ටීචර් වචන පොඩක් කියලා දෙනවා එතකොට ඔයාලට ලේසියිනේ සිතට කවුරු හරි ඇහුවත් දෙමලේ මේ ඔළුවට මොකද්ද කියන්නේ කියලා කියන්න පුළුවන් හරි ලොකු ස්කෝලේ හර්ෂිතගෙන් කවුරුහරි අහනවා ටීචර් අහනවා හර්ෂිත දෙමලේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා කියන්නේ තරේ අන්න එහෙම කියන්න ඕනේ එතකොට ටීචර් කියලා දුන්නානේ වාට ඔළුවට කියන්න තල එතකොට මතක් වෙන්න ඕන අපේ දෙමළ ක්ලාස් එකේ ටීචර් මට ඔළුවට කියන්න තලයි කියලා දුන්නානේ කියලා මතක් වෙන්න ඕන ටීචර් දෙන වචන ඔක්කොම පාඩම් කරන්න ඕනේ ආ හරිද සූටි ඔළුවට ටීචර් ගොඩාක් ලොකු වචන දෙන්නේ ගොඩාක් පාඩම් කරන්න දෙන්නේ එහෙනම් දෙන ඔක්කොම පොඩ්ඩක් දෙන්න ටීචර් ටීචර් දෙන්නේ වචන 12යි ඔය පුතේ ටීචර් අද දුන්නේ ටීචර් ගිරස් සත්‍යයේ කරපු පාඩමේ වචන ටික තේජන තේජන ඔන්න ටීචර් දුන්න වචන 12 පාඩම් කරන්න ඕනේ පාඩම් කරන් ලබන සතියේ එන්න ඕනේ ක්ලාස් එකට පාඩම් කරලා ලබන සතියේ ක්ලාස් එකට හොඳ පුතාලා වගේ එන්න ඕනේ ටීචර් වචන 12ක්ද කියන්න. මම ටීචර් ක්ලාස් එක නවත්තනවා එහෙනම්. වනක්කම්. වනක්කම් ටීචර්. වනක්කම් ටීචර්. වනක්කම් ටීචර්. අනේ අපේ මොන්ඩි තෝරේ යාළුවෙක්ද? හයි බෝන්. Bye.
Hai bông gian bông.